සුබදෙසන කැමැත්තමනේ ඉන්ධන සඳහා තරණ අලාභයේ රජයට දරා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අකමැත්තෙන් ඕද ඉන්ධන මිල වැඩි කිරීමට මේ සතියේ සිදුවේද ඇමැත්තමනේ. අනිත් එක තමයි අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සිමෙන්ති භාවිත නොකරද වෙළඳපොලේ දැවැන්ත සිමෙන්ති හිඟයක් පවතිනවා. එතකොට මේ ව්‍යාපෘති සඳහා සිමෙන්ති කොහොමද යොදා ගන්න ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද එමෙතුමුන්? ප්‍රශ්නේ කොටස් දෙකක් තිබුණා. නමුත් මේ ඉන්දියානු තෙල් සමාගම ඔවුන්ගේ ඉන්ධනවල යම් වැඩිවීමක් සිදු වුණා. මම දැක්කා කන්ට්‍රිල් නීතික සංස්ථාවේ සභාපතිතුමා කියලා තිබුණා. ඒ වැඩිකිරීම නිසා වෙන්ම කන්ට්‍රිල් නීතික සංස්ථාවට ඊට වඩා ලොකු ගැටලුවකට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා කියලා. නමුත් ඊයේ දවස වෙනකන් කැබිනට් මණ්ඩලයවත් ඊයේ සාකච්ඡා කරේ නැහැ. කන්ට්‍රිල් නීතික සංස්ථාවේ ඉන්ධන වැඩි කරනවද නැද්ද කියලා කියන සංවාදයක් ඇතුළත් වුණේ නැහැ. නමුත් මම හිතන්නේ අසංක හිතන විදියටමයි සමහර වෙලාවට මීට සාපේක්ෂව යම් තීන්දුව තීරණ ගන්න පුළුවන් කමක් ලැබෙන ඉඩ තියෙනවා. ඒ වගේම දෙවෙනි කාරණේ ඔබ මතු කරේ ඉන්ධන මේ සිමෙන්ති සම්බන්ධයෙන් සිමිත හිඟයක් තියෙනවා. මට මං ඊයේ පෙරේදා ඊයේ උදේ සමාවෙන්න ඊයේ උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වපු විශේෂ රැස්වීමකදී මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනම් ක්ෂණික පියවර ගන්නා ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මහජන ප්‍රධාන මහබැංකුවටත් ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවටත් ඒ විශේෂ නියෝග කීපයක් ජනාධිපතිතුමා නිකුත් කරලා තිබුණා. ඒ මැද්දේ අසංක යම් මට්ටමකින් යම් ප්‍රමාදයන් තියෙනවා. නමුත් දැන් අපේ මෙතන කොට්ටාසල් දීපවා ඒ කටයුතු ආරම්භ කිරීමේ බාධාවක් ඇති වෙලා නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් යම් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී සමහර වෙලාවට පළවෙනි පැයෙම සිමෙන්ති අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි තන්නක උදාහරණයක් විදියට අක්මීම නැත්තම් කඹුරු පිටියේ සේවා පියසක් ඉදු කරනවා. ඒකේ අවශ්‍ය ඇස්තමේන්තු සකස් කිරීම, ඊට අවශ්‍ය අනුමැතිය ගැනීම, ඊට අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වීම වැනි කටයුතු තමයි හැම අවුරුද්දකම පළවෙනි කාර්යය සිද්ධ වෙන්නේ. ඒ නිසා අසංක මතු කරපු රජයේ මේ සංවර්ධන ක්‍රියාවලිය ඇතුලේ ගම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලට විශාල බලපෑමක් මේ පළවෙනි කාර්තුව නිසාවෙන් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඒ වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ ගමට ලක්ෂයක් කියලා කියන වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ කාර්තු හතරකට මේක බෙදලා. ඒ නිසා ලොකු බලපෑමක් මේ මොහොත සිද්ධ වෙලා නැහැ. ඒ වගේම අපි සුභවාදීව හිතනවා ඊයේ ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලැබූ ඒ නියෝගයන් ඇතුලේ මේ වරායේ දැනට හිරවලා තියෙන කන්ටේනර් විශාල ප්‍රමාණයකුත් ඒ වගේම සිමෙන්ති වැනි ඉදිකිරීම් කර්මාන්තයට අදාළව අත්‍යවශ්‍ය භාණ්ඩ සිමෙන්ති ඇතුළු ගෙන්වීම සඳහාත් කිසියම් ආකාරයක සහනයක් ඒ ව්‍යාපාරික ප්‍රජාවට ලැබෙයි කියලා ඒ ලැබිය යුතුයි කියලා කියන එක තමයි අපේ යෝජනාව අපේ විශ්වාසය. මතුනේ අසංක ගිය වසර වලට සාපේක්ෂව මේ වසරේත් ගිය වසරේ අවසන් කාර්තුවේදීත් ශ්‍රී ලංකාවේ සිමෙන්ති භාවිතය සහ එල්ලුම 20%කටත් වඩා වැඩි ප්‍රමාණකින් ඉහළ ගිහිල්ලා තියෙන බව අපි සටහන් කරන්න අවශ්‍යයි. ඔබට පේනවා කොළඹ නගරය තුළ බැලුවත් අතිවිශාල ගොඩනැගිලි සංඛ්‍යාවත් අලුතින් ඉදිවෙමින් පවතිනවා. මේ සෑම ග්‍රාමසික වසමකම අතිවිශාල වැඩ කොටසක් සිදු කරන නිසා විශාල ඉල්ලුමෙහි ඉහළ යාමකුත් තිබෙනවා. ඒ සමගම මේ අදාළ කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍රවල බිඳ වැටීම ඇතුළු කාරණා හරහත් මේ අර්බුදය ගැඹුරු වෙලා තිබෙනවා. ඒ නිසා ඉදිරි දින කීපය තුළත් සති කීපය තුළත් මේ තත්ත්වය ක්‍රමානුකූලව නිරාකරණය වෙයි කියලා තමයි සැපයුම් කරුවන් ප්‍රකාශ කරන්නේ.